මිනිසයන්ගේ ජීවිතය පිණිස වැඩ කරන්නා වූ අප විසින් බොහෝ රටවල ඇවිත් ඉගෙන ගත්තා වූ කාරණා ස්වල්පයක් මම කිසි කියාදෙන් කියන්නේ වැදගත් නිසයි. එනම් මේ දඹදිව කියන්නා වූ රට දැනට එක්කාස් 500ක් පමණ කාලයක් මුළුල්ලේම ඉතාම පහත් අඩියකට පැමිණි තිබෙන බව පෙනෙනවා. කිසාද කියොත් ඒ රටේ ඉන්නා වූ යහපත් මිනිස් జాතියින්ගේ සූනියාම හේතු කොටගෙන බව ඉතිහාස කතා වලින් තේනේ. ඊට අවුරුදු 1000කට පමණ ප්‍රථම ඒ රටේ හිටියා වූ බ්‍රාහ්මණාදීන්ව මර්ධනය කර පර්ෂියාදී රටවලින් ආවා වූ ඒ මරක්කල జాතියින් හොත් මොගල් කියනා වූ කොට්ඨාසය මරක්කලාගම් කාර්යෝ දඹදිව අල්ලාගෙන සම්පූර්ණයෙන් ඒ රටේ තිබුණා වූ ශාස්ත්‍ර විනාශ කර දමා, ඔත්පත් විනාශ කර දමා, බ්‍රාහ්මණාදී පඬිතුන් විනාශ කර දමා, සියල්ලක්ම නැති කර විනාශ කර දමු තැන ඒ රට සම්පූර්ණයෙන් හානියට පත්ව විනාශයට පැමිණුණා. ඊට පසු අවුරුදු 700ක් පමණ ඒ මිනිස් జాතියින්ට කිසිම ජීවණයක් නැතුව සිටිනා තර ඊට අවුරුදු 100කට පමණ ප්‍රථම දඹදිවට ආවා ඉන්ද්‍රීතිකාර මිනිස් කොට්ඨාසය. උන් ඇවිදින් මේ රට අල්ලාගෙන එකාට එකා ද්‍රෝහී කරගෙන එකාට එකා විරුද්ධ කරගෙන රට සම්පූර්ණයෙන් අල්ලාගෙන අන්තිම වාල්කමට පමුණුවා තිබෙන බව ඉතිහාස කතාවල් පොත්වල දැනට ලියා තිබෙනවා. මම මේ ඉංග්‍රීසි පාඨයක් මෙතෙන්දී කියන්ට යනවා. Life in India does not tend to the elevation of British moral, and it's not because of the climate as some contend. The industrial conditions are all against good moral and are closely analogous to the conditions that prevailed in the southern states of America before civil war. Wages of gold in India has to constitute the native, the virtual way of the Anglo-Saxon. By means of the pitiful wages paid for work, not one half of the comfort is provided by white masters to Indian servants that was secured to the black men in America. England virtually owns the whole nation of slaves in her control of India. This is the verdict of the Queen's daughter to India, the author, who says that on account may Adi Akhiyami මේ ඉංග්‍රීසි සිද්ධාන්ත කර තිබෙනා වූ අනත්ත රාශිය ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා බුද්ධාගමකාර සහෝදරවරුනි, අපි කල්පනා කරන්න ඕනෑ මේ ප්‍රදේශවලින් ඉන්නා වූ නානා ජාතිකත්වෝ මේ රටට එන්නේ අපේ දිනුවට නොව ඒ අත්තන්ගේ දිනුවට බව නුවණින් අපි කල්පනා කරලා අපි උන්ගෙන් දේරෙන්ට කොටියාගෙන් දේරෙන්නේ කොහොමද? එමෙන්න දේරෙන්ට අපි කර්මාන්ත විද්‍යා ශිල්ප ආදියක් ඉගෙනගෙන පුළුවන් පමණ උන්ගේ ප්‍රයෝගවලට ධීමත්කමට ඕපියම් කියන්නා වූ ආදියට බ්‍රැන්ඩි විස්ති ආදියට සමන්ගේ මුදල් නැදී පුළුවන් පමණ අපි දීර්ඝ කර දඹදිවට වේගෙන යනා වූ ඒ අන්තරාව කල්පනා කරගෙන අපි ඒවායින් දේරෙන් පිටර ගන්න ඕන.